ഇത് പുത്രാനാൻഗേദ ശുദ്ധാത്മയാനാൻഗേന്ദ നാമേൻ ആമേൻ അബ സ്വാമീൻ മന ജേസസ് ക്രിസ്തുസ് വഹൻസേഗേ വരപ്രസാദയാത് ദേവി മഹോത്തമയാനാൻഗേ പ്രേമയാത് ശുദ്ധാത്മയാനാൻഗേ സഹഭാഗി കമത് ഒബ സിയല്ലാൻ സമഗ പവതീവാ ഒബ സമഗദ പവതീവാ പ്രേമന്തേനി തവത് അലുത് ദവസക് उन्वहांसे इदरियेही अभी मे देवयागे उपकरण मोहते अद जीवतो अतर नैति मे आयवा अभी मता करमु प्रीमुस एलोशियस एवजिन मिलरॉय फ्रेडी टाइटस रजिना हामी जोसफ माइकल चांद्रा मल्लिका गिल्बर्ट एस्टर टैली इंगित लुइस एमरेंसिया विलियम एग्नस विंसेंट थॉमस बेनट फ्लोरी रुअनी जुसे मार्गरेट मैगिलिन बेनेडिक्ट आना रोसमारिया पेदुरु एनसली रेजिनोल ऑगस्टा एंटन एवजिन दयारत्न गुणशेखर लाउस एलिजाबेथ याना आयगे आत्मयान अपि සීපත් කරමු මේ දිව්‍ය ආගය තුල ඒ වගේම අද 58 වෙනි උපන්දිනය සමරන කෙනෙක් වෙනුවෙන් මේ දිව්‍ය ආගය තුල උන්වහන්සේට ස්තුතිය කියමු ඒ වගේම වෛද්‍ය පරීක්ෂණ සාර්ථක වීම වෙනුවෙන් උන්වහන්සේට ස්තුති කරන කීප දෙනෙකුත් සහ පෞලේ සියලුම දෙනාට විදේශගත වීමට හැකියවීම වෙනුවෙනුත් උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා අපි ආව මතක් කරමු මේ දිව්‍ය ආගයට සහභාගී වන මොහොතේ ප්‍රේමන්තේනි අද උන්වහන්සේගේ වචනයට සවන් දෙන අපිට අහන්නට ලැබෙන්නේ තලෙන්තු පිළිබඳ උපමාව අපි මේ උපමාව දන්නවා අපි හැම කෙනෙක්ම මේ ලෝකේට ඔබ මම ඉපදෙනකොට ප්‍රේමවන්තේනි උන්වහන්සේ ඔබව මාව මේ ලෝකේට එව්වේ නිකම්ම සාමාන්‍ය මිනිසෙක් හැටියට නෙමේ ගොඩාක් දේවල් අම්මා තාත්තා හරහා අපිට දීලා අපි මේ ලෝකේ ජීවත් වෙන කාලය කෙටි දැන් ජීවත් වෙන කාලය මේ කෙටි කාලය තුල කොහොමද උන්වහන්සේ දුන්නු දේවල් මම ප්‍රගුණ කරගන්නේ හැම වෙලාවෙම අපි උත්සාහ කරන්නේ අපිට බෑ අපිට හරියන්නේ නැහැ අනිත් අයට විතරයි පුළුවන් අපේ දරුවන්ට බෑ අනිත් අයට විතරයි පුළුවන් කිය කිය සමහරක් වෙලාවට අපි කුළු ගැන්විලා दुख वेवी अनित्यायट अवलाद की इन अवस्थावक पौद्गलिक अपि कल्पना करला बलनवाद मोनवाद मठ करंड पुलुवा देवियन वहंसे इदिरेही मोनवाद मठ उन्वहंसेव महिमेट पत करंड करंड पुलुवा कवदावत थीटन देपा अपिट किसीम देयाक बह कियला ने අපි හැම කෙනාටම උන්වහන්සේ බහුල වරප්‍රසාද දීලා තිනවා. උන්වහන්සේ දේවල් දෙනකොට ඔබගේ මගේ ජීවිතයේ හැම කෙනාටම එක හා සමානව දේවල් දෙන්නේ නැහැ. සමහර කට්ටියට අඩුයි, සමහර කට්ටියට වැඩි. ඔක්කොන්ටම එක සමාන දේවල් නැහැ. ඇයි මේ අසමානතාවයක් තියෙන්නේ? තියෙන්නේ පුළුවන් අය බැරි අයට උදව් වෙන්න බැරි අය පුළුවන් කෙනෙක් වෙන්නට උත්සාහ කරන්න ඔක්කොන්ටම එක හා සමානව දේවල් දුන්නොත් එහෙම උත්සාහ කරන්න ඕනේ නැහනේ හැකියාව තියෙන අය බල පුළුවන් කාරකම් තියෙන අය හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ තමා ජීවත් වෙනවා වගේම ඒ හරහා අනිත් අයවත් ජීවත් කරවන්න නැත්තම් මොකද වෙන්නේ අද උන්වහන්සේගේ වචනේ තුල කියන විදිහට උන්වහන්සේ අවසානයේදී ඔබගේ මගේ හැකියාවත් උදුර ගන්නවා අරගෙන
වෙන කාට හරි බාර දෙනවා. එතකොට අපි කියන්නේ අපේට තමයි නැත්තේ අනිත් අයට ඔක්කොම තියෙනවා. ඒක නිසා ඔබට මට දෙවියන් වහන්සේ දෙන දේ ඔබට මට අම්මා තාත්තා හරහා උන්වහන්සේ දීලා තියෙන දේ අපි ප්‍රගුණ කරගමු. වැඩි වර්ධනය කරගමු. එයටයි අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්නට ඕනේ. ඒ උත්සාහය තුල මේ දවස උන්වහන්සේට බාර කරමින් මේ දවසේ වැඩ කටයුතු තුල මෙය අත්දකින්නට අපට ශක්තිය දෙන්නට කියලා ඒ වගේම අපට දීලා තියෙන හැකියාවන් දක්ෂතාවයන් තුල මේ දවසේ උත්සාහ කර බලන්නට උන්වහන්සේව මහිමයට පත් කරන්නට අපි හැම කෙනෙකුටම වරම් ඉල්ලමු. අපි මේ දිව්‍යාගයට සහභාගී වෙන මොහොතේ අපි සුළු මොහොතක් එම යාගයට සහභාගී වන්නට සුදුසන් වෙමු. උන්වහන්සේ දිරිහි පෙනී සිටින්නට අපි කවුරුත් සුදුසු අය නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේ අපිට උන්වහන්සේ මේ මොහොතට එක් කරගෙන ඇවිල්ලා අපිට වරම් වරප්‍රසාද ගොඩාක් දෙනවා මේ දිව්‍යාගයට පිරිසිදුව සහභාගී වෙන්නට. ඒක නිසා අපි අධ දෙක වැඳගෙන සූදානම් වෙමු, සුදුසන් වෙමු, පිරිසිදුව මේ යාගයට සහභාගී වෙන්නට. ඉක්ෂමා කලමනව ස්වාමි ඔබගේ ජනයන්ගේ පාපවල් ක්ෂමා කරමැනව සදාකල්හිම අපවෙත උදහස් වුන මැනව ස්වාමීනි. සියලු බණති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප සැම පමුණුවන සේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අපි ආඥා කරමු. සුරලෝවේ වැඩවාසන අපගේ පියාණනි, සියලු යහපත නික්මෙන්නේ ඔබ වහන්සේගෙන්මය. ඔබගේ පුත්‍රයාණන් අප වෙත එවීමට ඔබ වහන්සේ දුන් පොරොන්දුව අනුව ලෝකාරම්භයේ සිටම අපගේ විමුක්තිදායකයා නන්ද ඔබ වහන්සේම වූසේක. ක්‍රිස්තුස් වහන්සේගෙන් සත්‍ය දැනගෙන ඔබ වහන්සේගේ පොරොන්දුව කෙරෙහි විශ්වාසයේ තබමින් ඔබ වහන්සේටම සේවය පුදා යලි ඔබ වහන්සේ කරා ළඟා වීමේ භාග්‍ය සදාටම අපට දානය කළ මැනව මෙකීතේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. එලිදරව පොතෙන් උපුටාගත් කොටසකි. ඉන්පසු මෙන්න අහසේ දොරක් ඇරී තිබෙනු මම දිටිමි. හොරණෑ හඬක් මෙන් කලින් මට කතා කළ එම හඬ මෙහි නැගී එන්න. මින් පසු සිදුවන්නට යනදී මම ඔබට පෙන්වන්නෙමි කියෝ. එකෙනෙහිම මම ආත්මයන්න් වහන්සේගේ බලයට යටත් වී සිටියෙමි. ස්වර්ගයේහි සිංහාසනයක් තිබිනි. ඒ සිංහාසනයේහි කෙනෙක් වැඩවුන්හ. එහි වැඩහුන් තැනන් වහන්සේ පෙනුමෙන් සූර්ය කාන්තියට හා පුෂ්පරාගයට සමාන වූසේක. සිංහාසනය වටා මරකතමෙන් දිලෙන දේදුන්නක් විය. මේ සිංහාසනය වටේ තව සිංහාසන 24ක් විය. ඒ සිංහාසනවල කුල දෙටුවන් 24 දෙනකු ධවල වස්ත්‍ර හැඳ සිය හිස්මත රන්නොටුනු දරාගෙන වාඩි වී සිටිනු මම දිටිමි.
සිංහාසනයෙන් විදුලියද ශබ්දද අහස් ගිගුරුම්ද නික්මිනි සිංහාසනයේ ඉදිරියේහි ගිනි පහන් සතක් දැල්වෙමින් තිබිනි ඒ සතනම් දෙවියන් වහන්සේගේ ආත්මයෝ සද්දෙනාය සිංහාසනයේ ඉදිරියේහි පලිඟු හා සමාන වීදුරු සමුද්‍රයක් වැනි දර්ශනයක් විය ඒ සිංහාසනයේ මැද හා අවටින් ඉදිරියෙන් හා පිටුපසින් ඇස් රාශියක් ඇති ජීවමාන සත්වයෝ සතර දෙනෙක් වූහ පළමුවන සත්වයා සිංහයෙකුට සමානය දෙවන සත්වයා වස්සෙකුට සමානය තුන්වන සත්වයාට මිනිසෙකුගේ මෙන් මුහුණක් තිබිනි සතරවන සත්වයා පියාසර කරන රාජාලියෙකුට සමානය ඒ සත්වයන් සතර දෙනාගෙන් එකිනෙකාට පියාපත් හය බැගින් තිබිනි ඔවුන් වටකරද ඇතුළතද ඇස්වලින් පිරි තිබුණේය ඔවුහු වැඩ සිටින මතුවඩන සර්වපරාක්‍රම ස්වාමින් වන දෙවියන් වහන්සේ සුවිශුද්ධයයි දිවාරෑ දෙකින් නොනැවති ගයන්නාහ ඒ ජීවමාන සත්වයන් සිංහාසනයෙහි වැඩහිඳින සදහටම ජීවත්වන තැනන් වහන්සේට ප්‍රසංසාවද ගෞරවයද ස්තුතියද දෙන හැමවිටම කුල දෙටුවෝ 24 දෙනාද සිංහාසනයෙහි වැඩ සිටින තැනන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටි සදහටම ජීවත්වන තැනන් වහන්සේට නමස්කාර කරති එසේ කරමින් ඔවුහු සිය ඔටුනු සිංහාසනයේ ඉදිරියෙහි හෙලා අපගේ සමිදානන් වහන්ස අපගේ දෙවියන් වහන්ස ඔබට ප්‍රශංසාවද ගෞරවයද බලයද ලබන්නට වඩින තැනන් වහන්සේය මන්ද ඔබ සියලු දේ මවා වදාළසේක ඔබගේ කැමැත්ත නිසා සියලු දේ ඇතිවිය සියලු දේ මවන ලද්දේයි කියන්නාහ දේව වචනය මෙසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා පිළිතුරු ගිය ඔබගේ පිළිතුර සර්ව පරාක්‍රම සමිදානෝ සුවිශුද්ධය සුවිශුද්ධය සර්ව පරාක්‍රම සමිදානෝ සුවිශුද්ධය සුවිශුද්ධය සමිඳුන් පසසන්න දේවිඳුන්ගේ සුද්ධස්ථානයෙහිදී එතුමන් පසසන්න එතුමන්ගේ බලය පවත්නා හස්තලයෙහි එතුමන් පසසන්න එතුමන්ගේ බලවත් ක්‍රියා නිසා එතුමන් පසසන්න එතුමන්ගේ ලෞතුරා මහිමතාව නිසා එතුමන් පසසන්න සර්ව පරාක්‍රම සමිදානෝ සුවිශුද්ධය සුවිශුද්ධය හොරණෑ නාදයෙන් එතුමන් පසසන්න කුඩා වීණාවෙන් හා මහා වීණාවෙන් එතුමන් පසසන්න රඟපාමින් හා කිකිණි රබානින් එතුමන් පසසන්න වීණාවෙන් හා නලාවෙන් එතුමන් පසසන්න සර්ව පරාක්‍රම සමිදානෝ සුවිශුද්ධය සුවිශුද්ධය හඬති අත්තලින්ද උස්නද දෙන අත්තලින්ද එතුමන් පසසන්න ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත්වා සමිඳුන්ට ප්‍රශංසා වේවා සර්ව පරාක්‍රම සමිදානෝ සුවිශුද්ධය සුවිශුද්ධය සුපවත් ජයනද
තෝරාගෙන පත් කෙලිමි එසේ කලේ බොහෝ ඵල දරණ පිණිසත් ඔබේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වූද උන් වහන්සේ ඔබට දෙනසේ පිණිසත්ය හාලෙලූයා සමගවන සේක්වා ඔබ සමගද වන සේක්වා ලුක් තුමාගේ සුදෝසු විශේෂයෙන් ඔබට ආගත් කොටසකි ස්වාමිනී ඔබ වහන්සේට මහිම වේවා ඔවුන් මෙබස් අසා සිටියේදී උන්වහන්සේ තවත් උපමාවක් වදාළ සේක එය වදාළේ උන්වහන්සේ ජෙරුසලමට සමීපව සිටි බැවින් හා දෙවියන් වහන්සේගේ රාජ්‍ය වහම එඩිදරව් වනු ඇතැයි ඔවුන් සිතූ බැවිනි. රදල පෙළපතෙහි වූ එක් මිනිසෙක් රාජ පදවියක් ලබා එනු පිණිස දුර රටකට පිටත්ව ගියේය. ඔහු තමගේ දාසයන් දස දෙනෙකු කැඳවා ඔවුන් එකිනෙකාට රන් කාසිය බැගින් දී මා එනතුරු මෙයින් වෙළෙහනදාම් කරන්නැයි කීහ. එහෙත් ඔහුගේ නගර වැසී ඔහුට වෛර වී මේ මිනිසයා අප කෙරෙහි රජකම් කිරීම අපගේ කැමැත්ත නොවේ යයි කීහ. නියෝජිත පිරිසක් ඔහු පසුපසෙ යැවුහ. ඔහු රාජ පදවිය ලබා පෙරළා විට තමා මුදල් දුන් දාසියෝ වෙළෙහෙළදාමෙන් කොපමණ උපදවා ගද්දැයි දැනගන්නා පිණිස ඔවුන් තමන් වෙත කැඳවන්නට අණ කළේය. පළමුවෙන්නා ඔහු ඉදිරියට ආවුත් ස්වාමිනි ඔබගේ රන් කාසියෙන් රන් කාසි 10ක් උපදවා ගතිමි කීහ. ඔහු කතා කොට ඉතා හොඳය යහපත් වූ දාසය ඔබ ඉතා සුළු දෙයක් කෙරෙහි විශ්වාස වූ බැවින් නගර 10ක් කෙරෙහි අධිපතියා වන්නැයි ඔහුට කීහ. දෙවන්නා දාවුත් ස්වාමිනි ඔබ දුන් රන් කාසියෙන් 5ක් උපදවා ගතිමි කීහ. එවිට ඔහු ඔබත් නගර 5ක් කෙරේ අධිපතියා වන්නැයි ඔහුට කීහ. තවත් කෙනෙක් ආවොත් ස්වාමිනි මෙන්න ඔබගේ රන් කාසිය ඒ රෙදි කඩක ඔතා තැබීමි මන්ද ඔබ නොදුන් දෙය ගන්නාහුද නොඅපුල දෙය කපන්නාහුද දැඩි සිතක් ඇති කෙනෙක් කෙනෙකු බැවින් ඔබට බිය වුනේමුයි කීහ. එවිට ඔහු කතා කොට නපුරු දාසය ඔබගේම වචනවලින් ඔබ විනිශ්චය කරමි. මා නොදුන් දෙය ගන්නා වූද නොඅපුල දෙය කපන්නා වූද දැඩි සිතක් ඇති කෙනෙකු බව ඔබ දැන සිටියේය. එසේනම් මා විට පොලියත් සමග අය කරගන්නා පිණිස මාගේ මුදල් බැංකුවේ තැන්පත් නොකළේ මන්ද කියා ළඟ සිටියේ උන්ට කතා කොට ඒ කාසිය ඔහුගෙන්ගෙන කාසි 10 ඇත්තාට දෙන්නයි කීහ. එවිට ඔහු ස්වාමිනි ඔහුට කාසි 10ක් ඇතයි කීහ. ඇති හැමට වැඩියෙනු දෙනු ලැබේ. නැති අයගෙන් ඇති දෙයක් ගනු ලැබේ යයි මම ඔබට කියමි. එසේ වුවද මා තමන් කෙරෙන් රජකම් කරන මාට කැමති වූ මේ මාගේ සතුරන් මෙසේ ගෙනවුත් මා ඉදිරියේහි මරා දමන්නේයි කීවේය. උන්වහන්සේ මෙවදන් දෙසා ජෙරුසලමට යන පිණිස ඔවුන්ට පෙරටුව වැඩියසේක. සම්විධානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුණී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
ඔබගේ සහ ඔබගේ මෙම යාගය සිල් බණති දෙවි මහෝත්තමයන් වහන්සේට ප්‍රසන්න වන්න පිණිස යාඥා කරන්න ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයටත් වනු සඳහාද අපට තමන් වහන්සේගේ නාමයට සභාවටත් ප්‍රයෝජනවත් වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා මහෝත්තම දෙවි පියාණනිය ඔබ වහන්සේ ඉදිරිහි අපගේ මේ නොවටිනා පුද පඳුරු පිළිගන්නට කරුණා කළ මැනව ඔබ වෙත අපගේ භක්තිය හා ආදරය වැඩි වර්ධනය කර ගනිමින් දිවි ගෙවමින් සදාතනික ජීවිතය ලබා ගැනීමට එමගින් අප සුදුස්සන් කළ මැනව මෙකී දේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේන් ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ඔබගේ සිත් යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු ඒ යෝග්‍ය වූද යුක්ත වූද ක්‍රියාවකේ පාරිශුද්ධ පියනණිය ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අපිය වහන්සේට ත්‍ෘති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය ඔබහන්සේ සීළු දේ මැවියේ ඔබහන්සේගේම වාක්‍යානන් වන වුන් වහන්සේ හේතු කොටගෙන අප මුදා ගන්නා ගැලුම් කරුවානන් වශයෙන් ඔබහන්සේ එතුමානන් අප වෙත වූසේක වුන් වහන්සේ ශුද්ධහත් මනන් ඥාන භාවෙන් මිනිස් බවගෙන කන්නේ මරියාවන්ගේ නූපන්සේක ඔබහන්සේගේ කැමැත්ත ඉටු කරමින් වුන් වහන්සේ කුරුසේ දෑත් විහිදා අධික වේදනා විඳ උකුත් වී මරණයට පත් වී උත්තානේ ප්‍රකාශ කරමින් අප සැම ජනතාවක් වශයෙන් ඔබ වහන්සේට හිමි කර දුන්සේක. එහෙන් සුරදූතයන් හා ශුද්ධවන්තයන් සමග අපි ඔබ වහන්සේගේ මහිමේ කඩින් මෙසේ ප්‍රකාශ කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග දෙවි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය අහස පොළවත් ඔබ වහන්සේගේ මහිමේ පිරිති වේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩින උතුමානෝ භාග්‍යවත්ය. आत्मयान මේ පඬුරු අපුදේ සාප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සදාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පුපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩා සුඛීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මේන් ගැන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි මාගේ ස්වාමිනි මාගේ දෙවියනි රාත්‍රී භෝජනයේ වැළඳ වූ පසුව ඔවුන් වහන්සේ සේම කුසලානේද රැගෙන නැවත තුති පුදා සුඛීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව බුද අනන්ත බුද කිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පෞකමාව සඳහාද සිළු මිනිසයන් උදෙසාද එවගුරුණු ලබන්නේය මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. मागे स्वामिनी मागे देवियानी अप विश्वास करन अभिरहस प्रकाश करमु स्वामिनी ओब वहांसे कुतु सेक स्वामिनी ओब वहांसे उतानु सेक स्वामिनी ओब वहांसे नैवत वारिन सेक එහෙන් පියාණිය වුන් වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගලවීමදායක කුසලානේද අපි ඔබ වහන්සේට පුද කර සිටිමු. ඔබ හමුවේ සිටින ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම
සුදහක් මනෙන් විසින් එක්සත් කරන ලබන නිසා අපි ආවනතව ආයිද සිටිමු ස්වාමිනී මුල්ලවේ පැතුර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධෝ සභාව සේ කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියානන්ද මල්කම් රංජිත් නැමැති අපගේ අගරදුගුරු හිමිපාණන්ද උන්වහන්සේගේ සහායක රදුගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දෑගුණෙන් පිරිපුන් වන්නට සරසුණු මැනව උතානේ බලාපොරොත්තු ඇතිව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේම දයානුකම්පාව කරේ විශ්වාසය ඇතිව නැසුණු වණිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේමාතාවන් වන කන්නි මරියාවන්ද එතුමියගේ සමනානන් වන ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුළු වරුන්ද සෑම කාලයන්හි ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සිරිසුද්ධවරයන්ද සමග සදා ජීවනයේද සහභාගී වීමට අප සැම සුදුසන් කළ මැනව තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සීල බලති දෙවි පියාණනි සුදහත්මයන්න් හා සමග එක්ක වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයක් මහිමයක් සදාටම අත් වේවා ආමේන් ආමේන් ගැලවීම දායක අනපනතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව යාඥා කරමු ස්වර්ගයේ වැඩ සිටිනාපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන් මෙලෙහි දිටු වේවා අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි අපකමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාපවස්තාවට හසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව ස්වාමිනී සිල්වා යහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සිරුකන්දරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු මක් නිසාද යත් රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි සුඛීය ශ්‍රාවකයන් නමතා බදාන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසයේ පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමේද සමගිර දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක රජකම් කරන සේක ආමේන් ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා ඔබ සමගද පවතිවා අපි එකිනෙකාට සාමය පතමු ඔබට සාමය ලොවේ පව් හරින දේවාච බාලකයන්නි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාච බාලකයන්නි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාච බාලකයන්නි අපට සාමය දුන මැනව මෙන දේවාච බාලකයානෝ මෙන ලොවේ පෞහන්න තැනන් වහන්සේ අජබාලකයන්ගේ බොහෝජනට කැඳවීමලත් අප සියලූම දෙනා භාග්‍යවන්තයෝය ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මා සුදුසුකුණවත් නෙමි එහෙත් වචනයක් පමණක්වත් වදාළමනව එවිට මාගේ ආත්මය සුවවන්නේමය Swami Daruvani Obavanse Satrasade Vedasitina Bapa Mama Viswasa Karami
සියලුම වර ප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි මේ වෙන තුරුම ඔබට විරුද්ධව කළ අනදර වෙනට බොසේ වික්ෂෝප වෙමි මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොසේ ආශාවෙමි ස්වාමී දරුවනි මාගේ හෘදයට වඩිනවා සොඳේ ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව දැබර ස්වාමිනී ඔබහන්සේගේ පුත්‍රයාණන් තමන් වහන්සේ සැමරීම පිණිස අපට අනකඩ දිව්‍ය අභිරහස අප සිදු කළෙමු. එම අභිරහසෙහි දිහිමනාව ලබාගත් අපි ඔබ වහන්සේට තුති පුදන්නෙමු. මේ දිව්‍ය අභිරහස මගින් ඔබහන්සේගේ ප්‍රේමය අපගේ හෘදයාන්තර නිරතුරු වර්ධනය වීමට සලසන මෙන් අපි ඔබහන්සේගෙන් බැගහැපත්ව ආයුධ සිටිමු. මෙකීදේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව පරාක්‍රම දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කරනසේක්වා. ආමේන්. යන්න සාමය රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාමදානයේ රාජනියතෝ සෑම දිවග හි ස්තෝත්‍ර වේනාමෝ පිතෘ දෙවී ජේසු පිහිටයි. ජේසු පිහිටයි.